ධර්ම අධ්‍යයනයේ පරිභෝධයක් ලෙස කියපු තැන් තියෙනවා. ඒ මොකද්ද? ඒක බලන්න මොකද්ද කියේ. දැන් ඔන්න අපි හිතමුකෝ උගන්වනවා කියලා ඉගෙන ගන්නවා කියලා භාවනා කරන්න වෙලාවක් නැහැ. ඉතින් මේක ධර්මයේ ප්‍රශ්නයක් නෙවෙයිනේ, තමන්ගේ කාලය මැනේජ් කිරීමේ ප්‍රශ්නයක්නේ. ඒක ධර්මයට ගරහන්න එපා. එතකොට ගරහන්න හොඳ නැහැ. එතකොට එතකොට ධර්මයේ ඉගෙන ගැනීම නේ වැරද්ද. තමන්ට නිපක භව නැහැ, දක්ෂතාවේ නැහැ. මේක මේවා කරන්නේ මහා සිව සංසාරික වේගන ඔබවහන්සේ දවසට පන්ති 18ක් කරනවා. මට ප්‍රශ්නයක් අහන්න වෙලාවක් නැහැ. ඉතින් ඔබවහන්සේට මැරෙන්න වෙලාවක් තියෙනවා. එතකොට මේ උන්වහන්සේගේ ධර්මයේ ඉගෙනීමවත් දැනුමවත් නේ ප්‍රශ්නේ තියෙන්නේ. උන්වහන්සේගේ උත්සාහයේ ප්‍රශ්නේ තියෙන්නේ. උන්වහන්සේගේ නිපක භවයේ ප්‍රශ්න, නිපක භවයේ ප්‍රශ්න තියෙනවා. නිපක භව කියන්නේ බෙදා ගන්න එක. ඒ නිසා ඒ ගැටලුව තියෙන එක. ඊට පස්සේ ඔන්න තව තැනක් එනවා. ඒක ධර්මයේ කියවපු අය ප්‍රශ්න අහන්න පුළුවන්. මජ්ක්‍ධිම නිකායේ කටපාඩම් කරපු තෙරුන් වහන්සේ කෙනෙක් භාවනා කරන්න යනවා ගුරුවරයෙක් ගාවට. ගියාම කමටහන දෙනවා. හැබැයි කියනවා මොකද්ද පාඩම්? මජ්ක්‍ධිම නිකාය කටපාඩම්. මනෙහි කරන්නට බෑ කියලා කියනවා. මජ්ක්‍ධිම නිකාය පාඩම් කරොත් එමේ ඒකේ තියෙන්නේ මුළු සිද්ධියම පාඩමේ තියෙන්නට ඕන. ඒක මෙනෙහි කරනකොට එහෙමයි පාඩම් වෙන්නේ. ඒ නිසා ඒ කමටහන වඩනකොට භාණ්ඩාගාරික පරියත්තියෙන් මේක මෙනෙහි කිරීම තහනම්. භාණ්ඩාගාරික පරියත්තියෙන් මේක මෙනෙහි කිරීම තහනම්. ඒකනේ පා කියලා කිව්වා. හැබැයි මේ විදර්ශනාව කරනකොට ඉදිරියේදී තේරේ විදර්ශනාව යනු ධර්මඥානේම ප්‍රතිඵලයක්. නානා සූත්‍ර අරගෙන නානා අර්ථ අරගෙන මේක කරගෙන යන්නට ඕනේ. ඒ භාවනා මාර්ගයට අදාළව අපිට කියන්න පුළුවන් මේ සූත්‍ර ටික තමයි මේ භාවනා මාර්ගයට වැදගත් වෙන්නේ. මේ සූත්‍ර ටික මෙහෙම මනසිකාර කරා. දැන් ආසීවිසෝම සූත්‍රය විශේෂයෙන් වැදගත් වෙන්නේ දුක්ඛ ලක්ෂණය ප්‍රකට කරගන්නට. අනිත්‍ය ලක්ෂණයට නෙවෙයි. ඒ වගේ එක කැටගරයිස් කරන්නට පුළුවන්. මජ්ක්‍ධිම නිකායේ මුළු කටපාඩම් කරන් ඉන්නකොට එහෙම එකක් නැහැ නේ. ඒකේ තියෙන්නේ දේශනා පිළිවෙලක්. කටපාඩම් කරන්න මාත් මනසිකාර කරන්න එපා. ඊට පස්සේ මනසිකාර කරේ නැහැ. පස්සේ අවුරුදු 19කින් රහත් වෙනවා. ගිහිලා අපි ධම්මසභාවකට ගියාට පස්සේ අහනවා මොකද්ද පාඩම්? මම මජ්ක්‍ධිම නිකායේ කටපාඩම් කරලා තිබුණේ. හැබැයි අවුරුදු 19ක් සීකරේ නැහැ. පුළුවන් වේද කිව්වම අකුරක් නැතුව කිව්වා කියලා කියනවා උනාසෙ. උනාසෙට ඒක අමතක වෙලා නැහැ. මොකද 100න් ඉඳලා තියෙන්නේ හොඳ ඒ කාලේ පුරාවටම භාවනා කරලා රහතුත් වෙලා තියෙන උනාසෙ. ඉතින් ඒ නිසා මේ ධර්ම අධ්‍යයනය, ධර්ම මානසිකාරය කියන එක පලිබෝධයක් වෙන්නේ ඔය ක්‍රමවලින් මිසක් නිස්සරණයෙන් ඉගෙන ගන්නකොට, නිස්සරණාධ්‍යාසයෙන් ධර්ම ඉගෙන ගන්නකොට ඒක කවදාවත් පලිබෝධයක් වෙන්නේ නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර බොහෝ ප්‍රමාණයක් අයින් කරන්නට වෙනවා. ඒක පලිබෝධයක් වුණා නම් උන්වහන්සේ තමයි ලොකුම වරද කරලා දෙන්නේ. මෙච්චර බණක් කියලා, මෙච්චර ධර්ම කොටක් කියලා. එනේ කියන්නේ බන්නේ මේ හිත දිහා බලාගෙන ඉන්න සත්‍ය තමන් කරයි, ධර්මයේ තමන් කරයි, ධර්මයේ නේ වෙන දෙයක් තමන් කරයින් බය වෙන්න එපා. නිකන් බලාගෙන හිටියොත් වගකීමක් කියන්න පුළුවන්. නිශ්චලව ඉන්න සියල්ල වැටෙන්න පටන් ගනි. නානාදීවල වැටෙන්න පුළුවන්. නානාදීවල අත්හැරෙන්නට පුළුවන්. එහෙමනම් මේ බුද්ධ ශාසනය අවශ්‍ය වෙන්නේ නැහනේ. එහෙනම් අවශ්‍ය වෙන්නේ කැලේකට ගිහිල්ලා තමන් හුස්ම රැල්ල දිහා බලාගෙන භාවනා මොකක් හරි හිතාගෙන ඉන්නට පුළුවන්. ඒ නිසා තමයි බුදුරණස්ස කිව්වේ ධර්මයේ මතක තියාගන්න පින්වතුනි, ධර්මයේ පරතරයට ඉගෙන ගත්ත අය පවා සමහර වෙලාවට උදේවයි ඥානෙදී මුලා වෙන්නට පුළුවන්. සමහර අධ්‍යක්ීම් උඩ. ඉතින් ඒ නිසා ධර්මඥානය පදනම් රහිතව මේ ගමන යනවා කියලා කියන්නේ බය නැතුව කියන්න පුළුවන් අතිශය භයානක ගමනක්. අතිශය භයානක ගමනක්. දැන් තේරෙනවා ඇති නේද? මගේ තේරවාදීන්දලා බැහුවෝ, තේරවාදීන්දලා කිව්වොත් තේරවාදයේ සමහර සූත්‍ර දේශනා අර්ථකථනය කරපු පොඩි ක්‍රම නිසා අන්තිමට විදර්ශනා වෙනස් වෙලා තියෙනවා. සර්වස්තිවාදී වෙලා, තේරවාදී වෙලා, මාධ්‍යමික වෙලා පොඩි සූත්‍රයක් අර්ථකථනය වෙනස් වෙච්ච නිසා අන්තිමට ප්‍රතිපදාව සම්පූර්ණ වෙනස්. ඒ නිසා ඒ ධර්මය පැහැදිලිව නිර්වෘල්ව ඉගෙනගෙන එකිනෙකට ගලපගෙන ඒ ගැලපෙනවා කියලා කියන්නේ තේරවාදයේ සූත්‍ර ආදී තියෙනවා නම් මේ ඉගෙන ගන්න ධර්මය කොතෙක් දුරට ඒකට ගැළපෙනවද, මැච්චෙනවද, ෆික්ස් වෙනවද කියන එක තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගත්තට පස්සේ කිසිදු බයක් සැකක් නැතුව තමන්ට තේරෙනවා ඒ මං බයනකෝ කියනවා. ඒ කියන්නේ ඒ ඉගෙන ගත්තම ඒක එනවා. මේක නිසා තමයි කෙලෙස් ප්‍රහාණය වෙන්න ඕනේ කියන මට්ටමට තේරවාදී විස්තර කළ දෙන්නේ. ඇයි කෙලෙස් ප්‍රහාණය වෙන්නේ කියන මට්ටමට විස්තර කළ දෙන්නේ. ඊට පස්සේ තමන්ට තියෙන්නේ ඒකේ ඊළඟට භවනා කරන්නේ නැතිනම් ඒක පෞද්ගලික ප්‍රශ්නයක්. ඒක පොටිල සාංශිතුනේ එහෙම එකක්. ඒක පෞද්ගලික ප්‍රශ්නයක්. ඒක ධර්මඥානයේ ගැටලුවක් නොවේයි. ධර්මඥානයේ ඇති කෙනා දැන් ඊට පස්සේ තව සූත්‍රයක් ඒකත් හොඳ වාක්‍යයක් කියන්නේ අදම්පදේ ගාතකන බහුම්පිචේ සහිතං භාසමානෝ
නතක්කරෝ හෝති නරෝපමත්තු ගෝපෝව ගාවෝ ගණයම් පරේසං නභාගවා සාමඤ්ඤස්ස හෝති යම් කෙනෙක් බොහෝ ධර්ම ඉගෙනගෙන බොහෝ සෙයින් ධර්ම දේශනා කරමිනුත් නතක්කරෝ හෝති නරෝපමත්තු ඒ පුද්ගලයායි භික්ෂුව ප්‍රමාදයි ඒ ධර්මයේ අනුගමනය කරන්නේ නැත ගෝපෝව ගාවෝ ගණයම් පරේසං ඌ අනුන්ගේ හරක් බරන ගොපල්ලෙක් බුද්ධ දේශනාව අප්පම්පිචේ බහිසා සහිතම් භාසමානෝ ධම්මස්ස හෝති අනුධම්මචාරි පොඩ්ඩක් හරි ධර්ම ඉගෙනගෙන අප්පම්පිචේ සහිතම් හැබැයි අප්පම් හරි තියෙනවනේ පොඩ්ඩක් හරි තියෙනවා ඒ පොඩ්ඩ තමයි අවශ්‍ය වෙන්නේ නිවන් දකින්නට ඒ පොඩ්ඩ සුළුයි කියලා හිතන්නට එපා විනය පිටකයේ හැටියට ඒ පොඩ්ඩ ඉගෙන ගන්න අවුරුදු 5ක් යනවා මේ පොඩ්ඩ ඉගෙන ගන්න අවුරුදු 5ක් යනවා මම මේ කියන්නේ සාමාන්‍ය ලෝකේ ඉඳලා සාමාන්‍ය ලෝකේ බලන ක්‍රමයේ ඉඳලා ශාසනේ ඉඳන් බලනකොට අපි කියන්නේ ඒ ටික ඉගෙන ගන්න අවුරුදු 5යි යන්නේ අවුරුදු 5ක් යනවා කිව්වම එන්නේ නිකන් ලොකු කතාවක් වගේ. සාසනයේ පැත්තෙන් අපි කියන්නේ අවුරුදු 5යි යන්නේ ඔය ටික ඉගෙන ගන්න. ඒ නිසායි අවුරුදු 5 ඉගෙනගෙන හදිස්සි වෙන්නේ නැතුව ගිහිල්ලා කැලේකට ගිහිල්ලා භාවනා කරනවා. මේක තමයි අපි අලුත මහාන වෙන කෙනෙක්ට කියන කතාව. ඒ නිසා එක අල්පයි. මුළු ත්‍රිපිටකය ගත්තම මේ අපි උගන්න ටික මේ කෝස් එක මතක තියන්නේ තාම අල්පයි. මොකද සමහර සූත්‍ර වලින් පාට විතරයි අර්ථ විතරයි. මුළු ත්‍රිපිටකයක් ගත්තම ඒක මහා සාගරේ වගේ කිහිම ලේසින් ඉවර කරන්න බෑ මිනිස්සුන්ට කියවලා ඉගෙනගෙන ගැඹුරට. ඒක ලේසි නෑ ඉගෙනගෙන කියවලා මේවා කරන එක. ඉතින් ඒ නිසා අප්පම්පිචේ සහිත අල්පයක් හරි නමුත් හරියට ක්‍රමවේදී ඉගෙනගෙන භාවනා කරනවා නම් ඔහු බුදුරයන් වහන්සේ ඔහු ප්‍රශංසා කළා. තේරවාද සම්ප්‍රදාය හැටියට කවර භික්ෂුවක්ද නතක්කරෝ හෝති නරෝපමත්තු අටුවාවේ හැටියට අර්ථ කතාවේ හැටියට. මේ විසුද්ධි මාර්ගයේ සියලු විදර්ශනා මුලිනාගට විස්තර කරපු ඒ අටුවා සම්ප්‍රදායේ හැටියට මොකද්ද නතක්කරෝ හෝති උදේට කුකුල හඬලනෝනේ කුකුල හඬනකොට කීප වතාවක් හඬලනෝනේ එකපාරක් නෙවෙයිනේ යම් විනාඩි ගානක් දිගට හඬලනෝනේ අඩුම තරමේ මෙතරම් කාලයක්වත් ත්‍රිලක්ෂණය වඩන්නේ නැතිනම් කවුරු හරි ඔහු තමයි තේරවාදයේ හැටියට නතක්කරෝ හෝති නරෝපමත් ඒ නිසා ඒකයි මම එක දවසක් මුල් පවස්ථාවලදී කිව්වේ නිවන් දකින්න ක්‍රම 6ක් ගැන සාසනයේ තියෙනවා. දුතාං වත්ත ශීර්ෂයෙන් නිවන් දකින්නවා කියලා එකක් තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් දෙන්නේ වත්කරන්න. හැබැයි මේ අවුරුදු 5 ඉගෙනගෙන අවුරුදු 5 ඉගෙනගෙන ධර්ම ඉගෙනගෙන යනවා. ගියර වහනවා ස්වාමීන් මොනවද කරන්නේ? ග්‍රන්ථ දුරේ විදර්ශනා දුරේ. අනේ ස්වාමීන් මට විදර්ශනා දුරේ තමයි ඔන්නේ අවුරුදු 5 ඉවර වෙලා. එහෙනම් විදර්ශනා දුරේ කරනවා නම් මම මහණුනේ ගොඩක් සසර බය දැකලා වත් කරන්න කියලා කිව්වා. මොකද එයාගේ චරිතය තේරුම් ගත්ත උන්වහන්සේ වත් කරන. හැබැයි වත් කරනවා කියන්නේ නිකන්වත් වත් කරනවා කියන්නේ සුද්ධ පවිත්‍ර කරන එක සංගයයි. අද මේ විහාරේ හෙට අනිත් විහාරේ කතරගම විහාරේ සිතුල්පව විහාරේ මාරුයි මාඩ වත් කරනවා. හැබැයි ඒ කාලය ඇතුළතදී විවේක ලැබෙනකොට ඔහු විදර්ශනා වැඩි යුතුයි. වත් කරනකොට හිතන්නකෝ සංගයාගේ මිදුලක්කම දිනවා මලුවක්කම දිනවා කොච්චර ආනිසංසද. අර අපදාන පාළිය බලන්න. ඉතින් මේ කුසල් වැඩෙනවා එන්නේ එන්නේ. හැබැයි නිදාගන්නේ නැහැ මේකෙනා. රැයට එක දිගට භාවනා කරනවා. අවසානයේදී රහත් වෙලා තමයි පිරිනමපන්. මිලක්ක තිස්ස ස්වාමීන් වහන්සේ කතාව. සමහර අය ඉගෙන ගන්නවා දවසම ඉගෙන ගන්නවා උගන්වනවා බඩපාඩම් කරනවා බණ කියනවා. හැබැයි විවේක ලැබෙන වෙලාවවලට තමන්ගේ තැන්වල ඉඳලා භාවනා සිද්ධ කරනවා. හොඳම උදාහරණ අහලා ඇති හැමෝම ලංකාවේ විශිෂ්ට රහතන් වහන්සේ මලියදේව මහ රහතන් වහන්සේ රහත් වෙන්න ඉගෙන ගනිමින් තුන්වෙනි වසරේදී. ග්‍රන්ථ දුරේ හරහා නිවන් දකින්න ක්‍රමය. දුතාංග බාලිය විවන් දකින්න මහසීව ස්වාමීන් වහන්සේ අවුරුදු 30ක් මහා ප්‍රඥයෙක් මහා උගතෙක් බුදු විදර්ශ දුතාංගයටම නැඹුරු වෙලා කෙලෙස් යටපත් කරලා අවුරුදු 30කින් තමයි රහත් වෙන්නේ. ඊළඟ තමයි දවසම විදර්ශනා වඩනවා. දවසම සමත වඩනවා. සමත වඩලා කොටසක් විදර්ශනා කරනවා. ඒ සමත යಾಣික. සමහරගේ දවසම විදර්ශනා කරනවා. එක දිගට විදර්ශනා භාවනා වඩනවා. ඔය සමහර භාවනා මධ්‍යස්ථානවල එක දිගට වඩන්න දෙනවා. ඒ වගේ වඩලා වඩලා නිවන් දකින්නයි ඉන්නවා. සමහර කෙනෙක් වැඩිපුර සමතේ වඩන්නේ ආනාපාන සතිය බුදුගුණ හැබැයි කලින් කරට විදර්ශනා වඩනවා නැත්නම් සමත ඉවර කළ විදර්ශනාවට යනවා මේ විදිහට ගිල නිවන් දකින්නයි ඒක සමත යානික ක්‍රමයෙන් කියලා. අවසාන එක නව කර්ම කරලා මොකද්ද නව කර්ම කියලා කියන්නේ? සංඝයාගේ ගොඩනැගිලි හදනවා නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් නව කර්ම භික්ෂුවක් මුගලන් මහරහතන් වහන්සේ නව කර්ම භික්ෂුව වෙන්නේ පූර්වාරාමයේ හදනකොට. ඊට පස්සේ මේ වගේ නව කර්ම ඒවා සම්මුති පවතිනවා විනේ බුදුරණස් දෙන්නට ඕනේ ඉතින් නව කර්ම කරන්නට ඒ ගොඩනැගිල්ල හදන්නට අවුරුදු ගණන් තමහර ඒවා යනවා. ඊට පස්සේ යාට ප්‍රතිලාප පවතිනවා. හැබැයි ඒ කර්ම කරන අතරතුරේදී මේ වගේ විදර්ශනා ටික ටික වඩන්නට ඕනේ. එහෙම වඩලා අර සිවුරු වරින්න ගිය ස්වාමින් වහන්සේ රහත් වෙලා තමයි නතර වෙන්නේ. හත්වෙනි ක්‍රමය ඒක සාමාන්‍යයෙන් ක්‍රමයක් ලෙස කියන්නේ නැහැ.
සුද්ධ සත්වයන් නිවන් දකින්න ක්‍රමය ඒ තමයි මහා කාශ්‍යප බද්ද කාපිලානි වැනි බ්‍රහ්ම ලෝකයේ ඉඳලා උපදින සත්වයෝ මෙලවත් ඉපදිලා පොඩි කාණ ඉඳලා කෙලෙස් නැතුව ඉඳලා බුද්ධ ශාසනය මුණ ගැහිලා භාවනා කරලා විදර්ශනාල ඉක්මනින්ම නිවන් දකිනවා. ඒ වගේ අය දුර්ලභයි. අපි බොහෝ දෙනා ඒ ගණයට වැටෙන්නේ නැහැ. ඒ දෙනා කසාද බැඳලත් කාමයේ සේවනය කරේ නැහැ. නිතාම විශිෂ්ට ඒ කෙලෙස් යටපත් වෙච්ච ස්වභාවයෙන්ම කෙලෙස් යටපත් වෙච්ච සත්ව විශේෂයෙන් බ්‍රහ්ම ලෝකේ ඉඳන් එන සත්වයෝ ගැන කියන්නේ සුද්ධ සත්වයන්ගේ ක්‍රමය කියලා. ඔය හයම බලංගුයි. ඒ නිසා මේ හැමතැනම කතා කරලා තියෙන්නේ මේ හැමතැනකදීම ඒ මූලික දැනුම සහිතව ඒ භාවනා කරන්න වැඩිපුර කරනවා නම් හොඳයි, වැඩිපුර කරනවා නම් හොඳයි. හැබැයි දැනුම සහිතව නොකළොත් ඒක තමන්ගේ වරදක්. දැනුම සහිතව හරියට කරොත් එහෙම තමන්ට නිවනට යන්නට පුළුවන් වෙනවා. සර්සනයි සර්ලස් මේ වලදින ප්‍රශ්නේ තමයි අර සයිලන්ස් එක කියන අර ගුණනැගිලි හදදල ගමනුන් ඉතල වත් පිළිවෙත් කරන ගමනේ විදර්ශනාව වඩන්න පුළුවන් ක්‍රමයක් මත වඩමඩක් එක මේ පැහැදිලි කරගන්න අමාරුයි කොහොමද කරන්න ඇති මොනවද ඒක මෙහෙමයි. එතන අපි කියන්නේ ගොඩනැගිලි හදනකොට විදර්ශනා කරන එක නෙවෙයි පුතේ. එතන කියන්නේ ගොඩනැගිලි හදන එකට සම්පූර්ණයෙන් කැප වෙන්න ඕනේ ඒ හිතෙන්මයි. ඉතින් මේ ගොඩනැගිලි හදනකොට ඒකට යොමු වෙන්නට ඕනේ. හැබැයි ඒකේ මෙහෙමයි. හැම එකේම වාසි සහ අවාසි තියෙනවා. දැන් උදාහරණයකට ගොඩනැගිලි හදන්න යනකොට උන ආසාවක් ඇති වුණා. ලස්සනට මම ගොඩාක් ලස්සනට කරන්න ඕනේ කියලා නිකන් සංඝයා වෙනුවෙන් ලස්සනට කරන්න අවසර තියෙනවා අපිට. ඒ කියන්නේ ඒක ප්‍රිය කරුබු විදියට අපි හිතමු මේක ගැන ආසාවක. මේක මගේ ගොඩනැගිල්ල. මගේ පන්සල කියලා ඇලීමක් ඇති වුණා. එතකොට ඉතින් මෙතන කෙලෙස් වර්ධනයක් වෙනවා. නැත්නම් මම හැදුවා කියලා දැනගනීවා. ඔන්න එතන කෙලෙස් වර්ධනය වෙනවා. ඒ වගේ එකකට යන්න ඉඩ තියෙනවා. ඒක නැහැ නෙවෙයි. එතකොට අපි කරන්නට ඕනේ මේක හුදු සංඝයා වෙනුවෙන් නැත්නම් තමන් වෙනුවෙන් හැදුවත් තමන්ගේ පුහුණුව වෙනුවෙන් භාවනා පුහුණුව වෙනුවෙන් මේ වගේ හොඳ ආකල්ප වලින් තමයි ඒක හදන්නට ඕනේ. ඒ වගේ හොඳ ආකල්පයකින් පටන් ගත්තම හොඳ මනස පවත්වනකොට එතන ඉන්ද්‍රිය සංවරය ඒ ටික තියෙන්නට ඕනේ. නිකන් ඔහේ හදනව නෙවෙයි. මේ වෙලාව ඉන්ද්‍රිය සංවර ආදී පවත්වමින් ඒක හොඳ සීයෙන් යුතුව කරගෙන යනකොට වෙන්නේ පුතේ කෙලස් ටික යටපත් වෙනවා. කෙලස් උපදින් නැති වෙනවා. ඒ වෙලාවේ යාට හිතන්නේ අනවශ්‍ය අරමුණු නෙවෙයිනේ. සංගයාට කොහොමද මම මෙහෙම හැදුවොත්ද සංගයාට ප්‍රයෝජන අනිත් විදිහට හැදුවොත්ද මෙහෙම කරොත්ද භවනා කරන්න පහසු මෙහෙමද ඔක්කොම හැමදෙස්සම කුසල ක්‍රමෙන් හිතන්නට ඕනේ. ඒක 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 එයා පුහුණු කරන්නට ඕනේ. එහෙම නැතුව ගොඩනැගිල්ලක් හැදුව පමණින් ඒක වෙන්නේ නැහැ. ගොඩනැගිල්ල හදනකොට කුසලයේ රැස් වෙනවා. නමුත් ඒක මේන්ටේන් ඒක හිත මේන්ටේන් කරන්න එයා දක්ෂ වෙන්නට ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? එයා දවසම හදනව නෙවෙයිනේ. හවස් වරුවේ විවේක ලැබෙනකොට විදර්ශනා වඩන්නට ඕනේ. ඒකයි ඔය කියන්නේ. වත් කරනකොට වත කරන්නට ඕනේ. ඒවත් දැන් කාට හරි ඒ කරන අවස්ථාවෙත් මානසිකාරයක් කරමින් කරන්න පුළුවන් නම් ඒක විශේෂ දෙයක්. ඒක එහෙම පුළුවන්. ඒ කියන්නේ එතකොට කරන්න ඕනේ මානසිකාර කරනවා. හැබැයි ඒක විටින් විට කැඩෙනවා. මොකද කවුරු හරි හම්බ වෙනවා. දැන් වතුර එකක් මම මේක විසික් කරනවාද නැද්ද කියලා තීරණයක් ගන්න ඕනේ. නේද? ඒ වගේ වෙලාවලට එයාට ඒ විදර්ශනා මානසිකාරය කැඩෙනවා. දැන් ඒ වගේ මානසිකාර කර කර නවකර්ම කරන් හිටියොත් එීම කාර්මාන්ත කවුරු හරි ඇවිල්ලා අහන මොකද්ද කරන්න ඕනේ? ඒ වෙලාවට මානසිකාරය බෑනේ. ඒ වෙලාවට එයා උත්තරයක් දෙන්න ඕනේ. ඒක හිතන්නට ඕනේ. ඒ නිසා සාමාන්‍ය ක්‍රමය සමහර අය ඉන්නවා ඒ අතර තියෙන හිස් ගැප් එකෙත් විදර්ශනා කරන අය. ඒක ඉතින් විශේෂ ස්කිල් එකක්. එහෙම හැකියාව තියෙන අය ඉන්නවා. දැන් අපි ආවගෙන අරදම සංස කියලා කියන්නේ ඒ වගේ ඒ සමහරට කතා කරන අතරතුරේ පවා ඒ තමන්ගේ මානසිකාරය පවත්වන්න පුළුවන් අය. ඒක ඉතින් විශේෂ හැකියාවක්. නැත්තම් සාමාන්‍යයෙන් කරන්නේ සම්පූර්ණයෙන් ඒකට යොමු වෙලා හැබැයි කුසල හිත පවත්වා ගන්නට ඕනේ. ඉගෙන ගන්න කොටත් එහෙමයි. මම උගතෙක් වෙනවා මම ප්‍රසිද්ධ වෙනවා කියලා ඉගෙන ගත්තොත් අනිත් කැපි පෙනෙන ඉගෙන ගත්තොත් එතනදී හරියන්නේ නැහැ. මේක මගේ නිවන පිණිසත් උගන්නන ඉගෙන ගන්න අයගේ නිවන පිණිසත් තමයි කරන්න කියන හිත තියාගත්තොත් ඒක කුසල හිතේ මේන්ටේන් කරගත්ත වෙනවා. ඊට පස්සේ අනිත් වෙලාවට උහු භවනා කරන්නට ඕනේ. දැන් අපි දවසම භවනා කරන අය ඉන්නවා කියලා. දවසම භවනා කරන අයගෙත් සමහර ලාවට අඩුපාඩු වෙන්නට පුළුවන්. සමහර ලාවට දැන් උදාහරණ සංඝයාගේ අත්‍යවශ්‍ය කටයුතු තියෙනවා. ඒවා අතහරිනවා වෙන්න පුළුවන්. සමහර ලාවට භවනා කරන ශීර්ෂයෙන් කලියුතු වට්ටික නියමාකාරයෙන් නොකර ඉන්නවා වෙන්නට පුළුවන්. යුතුකම් ටික පැහැර හැරි ආවෙන්නට පුළුවන්. මේ වගේ පැතිවලින් සමහරට ආත්මార్థකාමීත්වය ලොකුවට ගොඩ නැගෙනවා වෙන්න පුළුවන් දිගටම භාවනාවට යොමු වෙච්ච කෙනෙක්. ඒ නිසා ඒක බැලන්ස් කරගන්නට ඕනේ. ඒ තමන් යුතුකම් ඉෂ්ට කරන්න ගිහි කෙනෙක් නම් ඒ අදාළ යුතුකම් ඉෂ්ට කරන්නට ගොඩාක් බර නම් එයා මහාන වෙන එක වෙනම දෙයක්. නමුත් මහාන වුණාමත් ඔහුට කළ යුතු දේවල් ටික කරන්නට වෙනවා. ඒ කියන්නේ උදාහරණයකට අටුවාවේ කියනවා භාවනා කරනවා කියලා අකාලයේ තියෙනවා. අකාලයේ භාවනා කරන්නට බෑ. ඒ සුදුසු වෙලාවට පිණ්ඩපාත යන්නට ඕනේ. සුදුසු වෙලාවට වට්ටික කරෙන්නට ඕනේ. එහෙම නොකර හැමතිස්සෙම දිගටම භාවනා කරගෙන හිටුත් ඒ භාවනාව පිරිහෙනවා යා. සමහරට ධානය පවා පිරිහෙනවා ඒකට. ඔය මේ අතීත ජාතක කතාවකුත් මට අපි ලොකු සංස කිව්වා මේ එහෙම කරන්න ගිහිල්ලා ඒ ශිෂ්‍යෝ ටික පිරිහෙනවා ධානයෙන්. ලැබපු ධානය එක දිගටම භාවනා කරන්නට කිව්වා. ඉතින් ඒ වගේ මේකේ තියෙනවා හැම පැත්තෙම බැලන්ස් කරගටිය යුතු පැති. මේ හැම එකකම මේක නුවණින් ආ යුතු ගමනක්.
ඉතින් ඒ නිසා අර නව කර්ම කරනකොට ගොඩනැගිලි හදනකොට කියන්නට තියෙන්නේ ඒ කුසල හිතෙන් හදන්නට ඕනේ හැබැයි වික්ෂේප වෙන්නට ඉඩ තියෙනවා ඒ නිසා දැන් බුදුරණහන් සමහර දේශනාවල කියනවා නව කර්ම කරන එක ටිකක් පිරිහීමට හේතු වෙනවා හේතුව මොකද්ද මොකද දැන් එක දිගට භවනා කරනවට වඩා අර අනිත් පැත්තට යන්න තියෙන දොරවල් වැඩි ඉවත් කරනකොට නව කර්ම කරනකොට ඇයි හිත විසිරෙන්න තියෙන ඉඩ වැඩි ඒ නිසා බොහොම එයා හිත මේන්ටේන් කරගන්න දන්න එයා දැනගන්න එක නවත්තන්න අදාළ වෙලාවට නව කර්මේ නවත්තන්න චීවර කරන ගොඩනැගිලි හදනවා විතර නෙවෙයි සිවුරු හදනවා සිවුරු මහනවා මේවත් තියෙනවා අපේ සාසනේ ඒතර ඒවා ඒ අදාළ වෙලාවට නවත්තන්නට ඕනේ නවත්තලා ඔහු අදාළ වෙලාවට කර්මස්ථානයට යා යුතුයි මේ වගේ හරි බැලන්ස් එක කිරීම තමයි මෙතන අදහස් කරන්නේ එතකොට ඒ සංගායය කටයුතු සිද්ධ වෙනවා ලොකු කුසලයකට රැස් වෙනවා කෙලස් ටික යටපත් වෙනවා ඒකට විශේෂම කරුණ කෙලස් යටපත් වෙනවා ඒ වගේ එක දිගට කරන් යනකොට ඊට පස්සේ ඔහුට ඒක මත පදනම් වෙලා භාවනා කරලා නිවන් දකින්නට පුළුවන්